යින් ඔබම එක් ටින්නේ භූමිය විසි අතර පෑය විශේෂපුවත් සමඟින්. මත් පැන්් සඳහා පැරවන බදු කෙසේ ඇධකේලාපි අද කතා කරමු. එසේ නම් අප යොමුයමු සිරාබදු අධිකාරයේ මාධි ප්‍රකාශක පපිල්ල කුමාර්සිංහ මහතාගේ නිවේදනය වෙතට. දෙදහස් විසි දෙක වර්ශයට අදාාළ අයවයි යෝජන ඒයේ දිනේ ගරු මුදල්ලමමාතිවරයයා විසින් පාලිමේන්තුව වෙත ඉදිරිපත් කනු ලැබවා. ඒ අවස්ථාවේදී අයවැය යෝජනාවන්ට අදාළව සුරාබදු සල්සෝධනය කරමින් එම සුරාබදු ඉහල නංවීමට කටයුතු කරන බව අමාතිවරයා විසින් පාලිමිින් තුර දනම් දොන්න. ඒ අනුව මුදල්ල මාතිවරයාගේ අත්සනෙන් යුතුව ඒඒ දිනැතිව අන්කේ කොල හයි දෙදහස් විසියක ධරන සුරාබදු නිවේදනය මේ වන විට නිකුත්්‍ර තිබෙනවා. එම නිවේදැඩ අනුව දිවයින්න තුළ සුරාබදු බලපටලත්මත් පැන් නිෂ්පාධනා ගාරවර නිපදවන්නු ලබන මත් පැන් වර්ග ගණනාවක් මත අයකරනු ලබන සුරා බද්ද වැඩිකොට තිබෙනවා. ඒ අනුව මෙතෙක් විශේෂ අරක්කෝ වර්ග සඳහා තිබුණු රුපියල් තුන්දහස් අටසීයක වෝ බදු මුදල රුපියල් හාරදහස් එකසිය අසුව දක්වා රුපියල් තුන්සේ අසුවකින් ඉහල දමා තිබෙනවා ඉඩ අමතරව මොල ඇස සරක්කෝ ඒ වගේ තල් අරක්කු සහ ඔල් සහ පදන් කළ අරක්කු මත තිබුණ එකම බදුුයුහයක් ඒ අනුව රුපයල් හාරදහස් පන්සීයක් තිබුණු බද මුදල රුපියල් හාරදහස් හාරසිය හටක් දක්වා රුපයල් හාරසිය දහයකින් ඉහලනංවා තිබෙනවා. ඒවගේ ශ්‍රී ලංකාවත් තුළ දේශය වශෙන් නිපදවුන් ලබන විදේශය මත්පැන් වර්ග එක විස්කකි බ්‍රැන්ඩි ජිින්න් රම් ආදිවූ මත්පැන් වර්ගමත. තිබූ රුපියල් හරදහස් එකසිය පණහක මුදල හරදහස් පන්සිය හැත්තඇවදක්වා රුපියල් හාරසිය විස්සකින් වැඩිකුට තිබෙනවා. ඊට අමතරව වයින් වර්ග සඳහා, විදේශයගේ ආනේනෙ කන විට මෙත කෘපියල් තුන්දහස්සීියක බද්දක් අය කර ඒ ුපියල් සියයකින් වැඩි කරමින් කෘුපියල් තුන්දහස්තුන් සිය දක්වා මෙල වැඩිකිරීමටත් කටයුතු කර තිබෙනවා. ඉට අමතරව දේශය වශයෙන් විශාල වශයෙන් අලවිි වෙන බියර් වර්ග සම්න්ධය නුත් බදු සංසෝධනයක් ඇතිකොට තිබෙනවා යනුව සයට හත් පහකට වඩා අඩු සර ප්‍රමාණයකින් යුක්ත වූ බියර් මත. රප හ සයක ද න්දාස් තුන් සිය දක්ව රපියල් සය ක නොත් ඒවගේම සයට පහකට වඩා වැඩි. සැර ප්‍රමාණයකින් යුක්ත වූ බියර්මත පනවුණු ලබන බද් රුපියල් තුන්දහස් දෙසේ සිට තුන්දස් හාර්සය පණ හදක්වා රුපියල් දෙසය පණහකිනුත් වැඩිකොට තිබෙනවා. මෙ බදු සංශෝධනයන් දිහා බලන විට පැහදිලිව පෙනෙන කාරණයක් තමයි සැර වැඩි මත් පැන්භාවිතය අධහිරයට පත්වන ආකාරය බදු වැඩිකිරීමත් සිදුකිරීමට රජයේ විසින් කටයතුකොට තිබෙනවා. මෙම බදු වැඩිකිරීම හේතුකොටගෙන. විශේෂ අරක්කෝ මත එක ලීට විල්ලීටර් හත්සිය පනහිබෝතලයක් මත. රජේමගින් පනවනු ලබන සුරා බද්ධ රුපියල් අනු හයයි සත දා හතරක පමණ ප්‍රමාණයකින් වැඩිවීමක් සිදුව තිබෙනවා. ඒවගේ සෙසුුවරක්කු වර්ග මත රුපියල් එක සිය තුනයි සත හැත්තත් තුනක පමණ ප්‍රමාණයක බදු වැඩිවීමක් සිදුව තිබෙනවා. ඒවා සියල්ල ඒවා නිෂ්පාදන පිරිවයට එකතු වෙනවා මක් නිසාද සුරා බද්ධයන්න නිෂපාන බදක් ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නිසා. ඉට අමතරව දේශය වශයෙන් නිපදවන විදේශය මත් පැ මිලිට හත්සිය පහක් බෝතලයක් මත රුපියල් එකසිය විසි හයි සතාසූ හතරක වැඩි බදු බරක්මින් ඉදිරියට එකතුවනවා. ඉට අමතරව බියර් වර්ග සැලකා බලන විට මිල්ලට හයිසිය විසි පහේ බියර් බෝතලයක් සඳහා, සීියයටට පහකට අඩු සැර ප්‍රමාණය යුක්තවනවිටදී රුපියල් තුනයි සත දායක අධික බදු බරකුත් ඒවගේ ඊට වඩ වැඩි වනවස්ථාවන වලද රුපියල් දා හතරක අික බඩ්ඩු බරකුත් මින් ඉදිරියට පැනවෙනවා. ඒ අනුව ඒ ඒ මත් පැන් නිෂ්පාදකයෙන් විසින් ඒ ඒ මත් පැන් වර්ගහි අන්තර් ගත වන සර ප්‍රමාණයට අනුරූපව මේ බ වැඩිකිරණ ලද බදු සංශෝධනයන්ට අදාලව ඔවන් විසින් මිල් ඉදිරිියදී මිල සංස්ෝධනය කිරීමට කටයුතු කරනවා ඇති. එහිදී එම අයතනවල මිල ප්‍රතිපත්තේන්ලට අනුව ඔවුන් විසින් මිල නියම කරනු ලබනවා ඇති. ස්ුරභතු දෙපාර්තමේන්තුව විසින් කටයතු කනු ලබන්නේ එ මත් පැන් මත සැබැවින්ම අන්තර්ගතවන සැබෑ මධ්‍යසාර ප්‍රතිසතය මත බදු අයකිරීම පමණයි. ශ්‍රී ලංකාවතුළ දැනට විශයම අරහක්ක වර්ගත්තට වැඩියම්ම අලිවිවන්නේ කාලේ බෝතල. මෙම කාලේ බෝතල නිසා පරිසරයට එකතුවන හිස් බෝතල්මගින් පරිසරයට ඇතිවන පරිසර දූෂණ අවධානම සම්බන්ධයෙන් විශෂයෙන්ම පරිසර මාත්‍යන්සය මධ්‍යම පරිසර අධිකාරිය සුරාබතු දෙපාර්මේන්තුව ඇතුළු ආයතනය විසින් දීර්ගවශයෙන් සාකච්චා කරනු ලැබවා. එහිදී පරිසරයට එකතුවන මේ හිස් බෝතල් නැවත ලබාගැනිමින් ඒවා රීසයිකල් කිරීමට නැතම් ප්‍රතිචක්්‍රී කරණය කිරීමේ ක්‍රමවේදයකට යාමට විශාල වැඩසටහනක් සූදානම් කරනු ලැබවා. මෑතක් වනවිට දැන් එහි ශක්්‍යතා වාර්තාාවනි අධ්‍යනය කිරීමෙන් පසුව දැන් ආයතන විසින් ඒ අවන් සැලස්ම ක්‍රියාත්ම කිරීමට සූදානම් කොට තිබෙනවා ලබන වසර වනවිට විශේෂය ප්‍රාදේශය වශයෙන් පිහිටි පළාත්පාලන ආයතනවල සහයෝගයත් ඇතිව. එම කර්මාන්තකරුවන්ගේ සහයෝගයක්ත් ඇතිව පරිස රමධත්‍යන් සේත් සර්‍රබද දෙපාර්තමේන්තුයයට මධ්‍යම පරිසර අධිකාරීත් සහයෝගෙන් සහ ඒක අබදධතාවෙන් ගතුව එ පරිසරයට එකතුවන එම බෝතල් පරිසරෙන් ඉවත් ැකිතාත් දුරට පරිසයෙන් ඉවත් කිරීම සඳහත් ඒවා ප්‍රතිචක්‍රී කරණයට සහ නැවත භාවිතයට යොමු කිරීම සඳහත් කටයුතු කිරීමට බලාපපුොරතුව වනවා.